හිතරවටේ ඔබ කැපවී පලක් ලැබුණිදෝ සඳට හොරෙන් අඳුරම තින් කඳුළු ගලාදෝ හිතරවටේ ඔබ කැපවී පලක් ලැබුණිදෝ සඳට හොරෙන් අඳුරම තින් කඳුළු ගලාදෝ ගයන වයන රඟන ලොබේ පෙමට බැඳේදෝ නිතේ ඔබේ කඳුළු වැටේ සිනහවනේදෝ හිරිමල් වියටදෝ පෙම් සිත සියුම්දෝ සියු මැලි පෙමට හෝ හැඟුනේ මොනවදෝ නිල් දෙනුවන් බොඳ වෙන තුරු කඳුළු වෙනවාදෝ රතු කම්බුල් උල් වෙන තුරු සිනහ වෙනවාදෝ නිල් දෙනුවන් බොඳ වෙන තුරු කඳුළු වෙනවාදෝ රතු කම්බුල් උල් වෙන තුරු සිනහ වෙනවාදෝ ඉසර මේ සති ගණන් ඇඳෙන් නැකිටින් නැතුව අඬ අඬ ඉතින් ඒ වගේ හිටපු කාලයක් තිබුණා ඔය කවහරි එක්කන් එන්න කළු කෙනෙක් මම සුදු කරලා දෙන්න අඳුර ගන්න බැරි වෙන්න අඳුර ගන්න බැරි වෙන්න දැන් මේ වගේ ටෙනිස් රැකට් එක කැඩෙන්න ගහලක් තියෙනවා මේ මම ඉතින් දැන් ඉතින් ඉතා ඉහළ තැනක ඉන්න පුද්ගලයන් ඒ ආදරේ නිසා බුදු අම්මේ මම හිතරි දිලා මම හිතුවේ මම මැරිලම යාවි කියලා ඒ කාලේ සුජීවක්කේ කෝල් එකද පොඩක් ඉන්න හැලෝ හරි මං ගන්න හරි කොහොමද ඔයාට කෝල් එකක් කමක් නැහැ නේ කතා කරන්න අවශ්‍යම කෙනෙක්ද මොනවා කරන්නද ඉතින් කෝල් එක කට් කරා ඉතින් ඔයා කතා කරපු නිසා අක්කගේ සැලොන් එකද අර පිටිපස්සේ තියෙන්නේ ගෙදරද මේ මේක ගෙදර සැලොන් එක ගේ ඇතුළෙමයි තියෙන්නේ ඒ කියන්නේ එක යුනිට් එකක් දැන් කන්වර්ට් කරලා තියෙන්නේ මීට අවුරුදු 4ක විතර උඩදී ඉඳලා ගෙදරම තමයි සැලොන් එක කරන්නේ ඉස්සර මම සැලොන් එක වෙනම තිබ්බා දැන් ඉතින් මට හිතුණා පොඩි එකේනා චුට්ටක් ලොකු වෙනවත් එක්කම මේ මම සැලොන් එකට යන එන වෙලාව අපේ ඩිස්ටන්ස් එක වැඩි කියලා ඉතින් ඒ නිසා මම මෙතනම කන්වර්ට් කරගත්තා සැලොන් එක හරි නිස්කලංක තැනක අක්කා ඉන්නේ මම නිකන් කලබලයක් නැති අක්කා කැමති මේක ඇවිල්ලා ගේට්ටුව වැහුවෙන් පස්සේ මේ කොළඹද ඉන්නේ කියලාවත් හිතා ගන්න බෑ ඒ වගේ තමයි ඇතුලේ පරිසරෙත් මම ඇතුලේ තියෙන මේ සරවුන්ඩින් එක හදලා තියෙන්නේ බොහොම ඕනේ තැනක වාඩි වෙලා නිදහසේ කල්පනා කරගෙන ඔහම ඉන්න පුළුවන් සද්ද බද්ද නැහැ ඉතින් ඒ විදිහ තමයි හදලා තියෙන්නේ නිදහසේ කල්පනා කරන්න එච්චර දේවල් තියෙන දැක්කේ අක්කට බුදු අම්මේ කොච්චර දේවල් තියෙනවා කල්පනා කරන එකමයි කරන්නේ. ඇයි අක්ක එච්චර කල්පනා කරන්නේ? කල්පනා කරන කොච්චර දේවල් තියෙනවද? දැන් මේ කාලෙත් එක්ක කලාකරුවන්ට ලොකු හානියක් වෙලා තියෙනවා. ආර්ථික පැත්තෙන් මම හිතන්නේ මියුසිකල් ෂෝස් නවත්තලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් නිලියක් නළු නිලියන්ට එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ටෙලිඩ්‍රාමාස් හරි තියෙනවනේ. ඉතින් මේ අපිට එහෙම නැහනේ. අපි ඉතින් හැමදාම කරේ සින්දු කියන එකනේ ස්පෙෂලි අපිව ගමාව ගත්තොත් මම ෆෝකස් කරේ මාස් මීඩියා එක. එතකොට ප්‍රසංග වේදිකාව මාසෙට ටාගට් එකක් තියෙනවා ෂෝ මෙච්චරක් ෂෝ කරනවා මෙච්චර කරනවා මේම කරනවා කියලා. ඉතින් මියුසිෂියන් කෙනෙක් විදිහට මේ කොරෝනා කොවිඩ් එක නිසා ලොකු හානියක් වෙලා තියෙනවා කලාකරුවන්ට. ඉතින් ඒව ගැනත් හිතනවා ඉතින් පොඩ්ඩක්. කොමාරි මගේ සලෝන් එක තියෙන නිසා සලෝන් එකේ දැන් කොහොමවත් ට්‍රීට්මන්ට්ස් කරන්න බෑ. දැන් ආයේ 1 to 1 ට්‍රීට්මන්ට් නවත්තලා තියෙන්නේ. ඒත් ඉතින් අර ප්‍රොඩක්ට්ස් විකුණන ක්‍රීම්ස් ටික මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් ටික විකුණන නිසා මම පොඩ්ඩක් ඔලුව හුස්සන් ඉන්නවා. ඒත් කවද හරි දවස ෆුල් ලොක්ඩවුන් කරපු වෙලාවට ඒකටත් අවුලක් වෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවනේ මට. චුට්ටක් හිතනවා ඉතින්. දරුවෝ දෙන්න ඉන්න නිසා අම්මා තාත්තා දෙන්නම මම නිසා චුට්ටක් හිතන්න වෙනවා ඒක ගැන. දරුවෝ දෙන්න ඉන්න නිසා අම්මා තාත්තා දෙන්නම මම නිසා ඒක කතා කරන්න ඕනේ. කේ සුජීව කිව්වහම මේ ලංකාවේම වන්න නන්ලි. කොහොමද අක්කේ කේ සුජීව කියන බ්‍රෑන්ඩ් එකව හදාගත්තේ?
අනේ මං හදපු දෙයක් නෑ ඉතින්. අපි අතුරට යන්නේ. හරි අතුරටින් කතා කරමු. මේ එන්නකෝ. මේ කේසු. ඉතල කේ කියන්නේ මොකද කියන දන්නේ නැති හරි දැනගන්න. කේ කියන්නේ කේ කියන්නේ මේ මගේ තාත්තගේ නම. ඔයා දන්නවද මෙහිම මේ දෙයක් වුණා. ඒක මාර ඉන්ට්‍රස්ටිං කතාවක්. මේ දැන් අපේ තාත්තා සාමාන්‍යයෙන් ටැමිල්ස් ලගේ තියෙන පොඩි සීන් එකක් මේ පුතාට තමයි කැමති. ගෑනු ළමයි 100ක් ගෙදර හිටියත් එක පුතෙක් හිටියත් බුද්ධ අම්මේ කියලා පුතාට වැඳගෙන තමයි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අම්මලා වුණත් එහෙම තමයි. ස්පෙෂල් කෑම එකක් හදලා වෙනම වහලා තියෙනවා මේසේ. ඒක අල්ලන්න එපා ඒක අයියට. මූණටම කියනවා ඉතින්. ඕගොල්ලෝ ඕන දෙයක් ගන්න ඒක අයියගේ කෑම ගන්න එපා කියලා. ඉතින් කුමාරි අයියලට අයියලා ටිකක් අයියලා වගේ තමයි මේ ටැමිල් සොසයිටි එකේ ඉන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ අපේ ගෙදර දවසක් අපිට කුඹුරු තියෙනවා. ඉතින් ඒ කියන්නේ පෝසත් පවුලා. අනේ එහෙම නෑ. ඉතින් කුඹුරු තිබ්බ කියලා පෝසත් වෙන්නේ කොහොමද? කුඹුරු තියෙනවා. ඒ කුඹුරු ලියන්න මං හිතන්නේ අපේ අක්කට ලියන්න වුණා. අක්කගේ වෙඩින් එක වෙනුවෙන්. එතකොට අක්කට මේ කුඹුරු ලියන්න හදද්දී මේ අපේ අම්මා දැන් කියනවා මේ අක්කට ලොකු කොටසක් ලියන්න දැන් ඒ ළමයා බන්දලා දෙනවා මේව මේව කතා කරද්දී අපේ තාත්තගෙනු මේ කුඹුරු නම් ලියන්නේ නැහැ ළගයන් ළමයින්ට කවදාවත් අපේ නම් ගෙනියන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බඳපු මිනිසුන්ගේ නම් දාගෙන යන්නේ. කුඹුරු නම් ළම ගෑන් ළමයින්ට ලියන්න බෑ මේ පුතාට විතරක් ලියන්න කියලා. දැන් මට පොඩ්ඩක් ඒක වැදුනා. මගේ තියෙනවා පොඩි දෙයක් මට මොනාට හරි රිදුනම මම ඒක පෙන්නන්නේ නැහැ. මම ඒක ගැන කතා කරන්නේත් නැහැ. කාලයක් යනවා මට ඒක මගේ ඔළුවේ වැඩ කරනවා. ඊට පස්සේ මං හිතෙන් හිතලා ඒකට තීරණයක් ගන්නවා. ඒ මගේ විදිහ. එතකොට මේ එහෙම තමයි මගේ තාත්තගෙනම දාගත්තේ. මං චැනල් එකකට කරපු පළවෙනි ඉන්ටර්විව් එකේ මම මේක තමයි කිව්වේ. මගේ තාත්තා මට කිව්වා ගෑනු ළමයෙක් නිසා මේගොල්ලන්ට මුකුත් දෙන්න එපා. මේගොල්ලෝ කවදාකවත් අපේ නම් ගෙනියන්නේ නැහැ කියලා. අන්තිමට ඔයාගේ පුතා ඔයාගේ නම ගෙනියන්නේ නැහැ. මම විතරයි ගෙනියන්නේ කියලා. ඉතින් ඒක තමයි අර කේක. කරුණාරත්නම් සුජීව. හරිද? හොඳයි. අර බ්‍රෑන්ඩ් එක ගැන ඇහුවේ මම හදපු බ්‍රෑන්ඩ් එකක් නෑ. දැන් මේ මම දැකලා තිනවා මෑතකදී ඉඳලා මේ මිනිස්සු අතර ලොකු කතාවක් තිනවා ඔයා බ්‍රෑන්ඩ් එකක් කරනවා. එහෙම බ්‍රෑන්ඩ් එකක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නම්. ඒ කියන්නේ පණක් නැති දෙයක් බ්‍රෑන්ඩ් එකක් කරන්න අපි කමර්ෂලයිස් කරන්න පුළුවන්, ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. එතකොට ගොඩක් දේවල් කරන්න පුළුවන්. තනි මිනිස්සෙක්ව බ්‍රෑන්ඩ් එකක් කරන්න මිනිස්සයා තුලින් යමක් තියෙන්න ඕනේ. ඒක කොමන් නැති දෙයක් වෙන්නත් ඕනේ. එතකොට කොපි කරන්න පුළුවන් වුණාට සම කරන්න බැරි දෙයක් වෙන්නත් ඕනේ. ඉතින් සමහර විට ඒ වගේ දේවල් 100%ක් නැතුව චුට්ට චුට්ට හරි මගේ තියෙන්නේ නැති. ඉතින් ඒ නිසා ඔයා තමයි කියන්නේ දැන් මම බ්‍රෑන්ඩ් එකක් කියලා. ඒක හරි හැපි දැන්. අද ඉඳලා මම බ්‍රෑන්ඩ් එකේ ඉන්නේ. නෑ කො ඇත්තටම කොපි කරන්න පුළුවන් සම කරන්න බෑ. මං හිතන්නේ මේ කේසු ජීවට සම කරන්න කාටත් පුළුවන් කියලා. ඉතින් අනේ මන්දා ඔයා දැන් අද මේ කතාව ඔක්කොම කියලා ඉවර වෙලා ගියාට පස්සේ මට නිින්දයයි දාන්නේ. දන්නේ නැ මේ කතාවවල විදිහට. අක්කේ දැන් ඇත්තටම මේ ඔයා කවුරු ආශ්‍රය කරත් ඔයා හරි හිතවත් වෙනවා මචං. බෑ බං කරමු මචං. ඔයා කියන දේ හරි කෙලින් කියනවා. ඔයාට මේ එහෙම එච්චර අවංකව ආශ්‍රය කරන්න පුළුවන්ද මිනිස්සු? ඔයාට ඔයා මිනිස්සුම අවංක ආශ්‍රය කරාට මිනිස්සු ඔයාට අවංකයිද? නෑ නෑ නෑ. මිනිස්සු කොහොමත් මට අවංක නෑ. මිනිස්සු කොහොමත් මට හිතවත් නෑ. මිනිස්සු කොහොමත් මට වැඩිය කැමතිත් නෑ. මේ ඔක්කොම මන් දන්නවා. ඒ වුණාට මගේ විදිහක් තියෙනවා. ඒකට හේතුව මේක මම මාව ගෙදරින් එළියට වැටෙන්නේ අවුරුදු 18දී. එතකොට මේ ඒ කියන්නේ කොහමද එළියට දාන්නේ? මම දැන් කොහමහරි මගේ ගෙදරින් කැමත්තට මට මැරේජ් එකක් කරලා දෙනවා. මට ඒ මැරේජ් එක ගෙනියන්න බැරි තැනක මම එනවා. මට අමාරුයි මේක. මම චූටි නිසා මට මේක දරා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් එනවා. එතකොට මට මේක බෑ. මට මේකෙන් වෙන් වෙන්න ඕනේ. කොහොම අපෝ එනං ගෙදර එන්න එපා. මිනිස්සු අපිට මොනවා කියයිද? මෙච්චර ලොකු මගුලක් අරගෙන මේ ගෑණි මේ මගුල් කඩාගෙන ගෙදර ඇවිත් ඉන්නවා කියලා. දැන් වෙන සමාජයක් නේ ටැමිල්ස් ලගේ සමාජය වෙන හරි වෙනස්. ඉතින් අපෝ අපිට ලැජ්ජයි. එන්න එපා. ලැජ්ජ කරන්න එපා. ඔයත් එන්න එපා. වගේ ළමයක් අරගෙන කොහෙන් හරි ඉන්න මේ ගමේ නම් එන්න එපා කියන තැනකට මම වැටෙනවා. එතකොට මං හරි තරුණයි. මට සල්ලිත් නැහැ.
ෂේප් එකේ ඉන්න ගයක් තිබුණා. ඒක මගේ ලොකු අම්මා මට අරන් දීපු ගෙදර. කොළඹ ඉඳලා කිලෝමීටර් 48ක් විතර එහායින් තියෙන තැනක තමයි ගේ තිබුණේ. එතකොට මම තරුණයි, ගොඩක් තරුණයි. ඒ කියන්නේ ගෙදරින් එළියට බැහැලා වැඩක් කරගන්න පුළුවන් හිතේ ධෛර්යයක්වත් හැකියාවක්වත් මොකුත් නැහැ. සල්ලිත් නැහැ, වාහනයක්වත් නැහැ, මොකුත් නැහැ. ඉන්න තැනක් විතරක් තියෙනවා. අංජලිට අවුරුද්දයි. එතකොට අංජලි එක්ක අංජලිට ඕන කරන දේවල් දෙන්න හැම ප්‍රශ්න ගොඩක හිටියේ මම. ඉතින් මේ වෙච්ච දේ තමයි මම මාව ආරක්ෂා කරගන්න මාව මිනිසුන්ගෙන්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුෙකුට අපි මේ අයියා කියලා කතා කරාම එයා කොහමද අයියා වෙනවානේ, නංගි ගාගෙන එන්නේ. එහෙම නැතුව ආ මචං කොහොමද උඹ ඵලයන් කියලා කතා කරද්දී කවුරුත් ඇඟට එන්නේ නැමේ. මම මට හදාගත්ත විදිහක් ඒක. අදටත් එහෙම තමයි. මම අදටත් ඕන කෙනෙක් එක්ක කතා කරන විදිහක් තියෙනවා. ඒක හිතවත්කම නැත්තම් එහෙම එකක් විතරක් නෙමෙයි. මම හරි ඕපන්. මට හංගන්න දෙයක් නැහැ ජීවිතේ. මොකද මම මේ මුල සිට ආග වෙනකන් මේ අද දක්වා මගේ ජීවිතේ වැරදිච්ච තැන් තියෙනවා. ඒව මං දැනගෙන වැරදිලා තියෙන්නේ. වරද්දපු තැන් තියෙනවා. ඒකත් මම දැන දැන වරද්දගෙන තියෙන්නේ. ඉතින් මට මේ හංගන්න දේවල් නැහැ ජීවිතේ. ඉතින් මොනව හංගන්නද? අක්කේ ඒ ඔයා වැරදුනා කියලා කිව්වනේ. ඒ වැරදුනේ මට හිතෙනවා ඔයාගේ හිත හොඳ වැඩිකමට කියලා. ඉත ඇත්ත කතාවක් ඒක. හිත හොඳ වැඩිකමට කියන්නේ මම ඕන කෙනෙක් ගැන හිතනවා වැඩි. එයාගේ තැනට ගිහිල්ලා මම හිතන්නේ. මොකද මම මාර කට්ටක් කාලා තියෙනවානේ ලයිෆ් එකේ. එතකොට මගේ දැන් උදාහරණයකට අංජලීට මට දෙයක් අරන් දෙන්න බැරි වෙච්ච අවස්ථාවල් තියෙනවා. එතකොට මම මුළු රෑම මට නිින්ද යන්නේ නැහැ. මං ඇඳේ ඉඳගෙන කල්පනා කරනවා මට සැලරි එක හම්බ වෙන්නේ මෙදාට. එතකොට මං මේකට සල්ලි වියදම් කරාම මට මේ ගාන මේ අංජලිට මේක අරන් දුන්නොත් මේ මාසේ ගෙවා ගන්න කොහොමද මම? එතකොට මම ඕනෙම අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මට තමන්ගේ දරුවෝ ගැන කියනවා කියන්නකෝ. එතකොට මට ටග්ගාල හිත උණු වෙනවා. මං හිටපු තැනට මං යනවා. පව්වේ මිනිස්සයා ළමයි වෙනුවෙන්නේ මේක කරන්නේ කියන තැනට මම වැටෙනවා. එතකොට මගේ මට තියෙන දෙයක් මට නැති දෙයකුත් මම දෙන්න ට්‍රයි කරනවා. අනේ කමන්නේ මේ දරුවෝ වෙනුවෙන් කියලා. මේ මගේ ජීවිතේ මං හිතන්නේ ගොඩක් වෙලාවට මට වැරදිලා තියෙන්නේ දරුවෝ පෙන්නලා නැත්තම් අනේ පව් ඒගොල්ලෝ අසරණයි කියලා පෙන්නලා මේ මිනිස්සු මාත් එක්ක දාපු ඩ්‍රාමාස් ටිකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ එක එකේනා දැන් අදටත් කෝල්ස් එනවා අනේ අම්මේ දුවව ඉස්කෝලේ දාගන්න ඕනේ අපිට කියලා. මෙහෙමයි මේ කාලයක් තිබුණා මම කවුරු හරි කතා කරාම ඕකේ මම එනවා ඔයගොල්ලන්ව බලන්න. මේවා මම සමාජයට කියලාවත් නැත්තම් සෝෂල් මීඩියා දාලාවත් ප්‍රසිද්ධිය බලාගෙන කරන දේවල් නෙමෙයි. මම දැන් මේ සුභාහන නිසා කියන්නේ. එතකොට මේ මගේ තිබුණා මේ මම පව්ගේ ටිකේ කියන්නේ මේ දැන් නෙමෙයි මේ කොවිඩ් එකට කලින් මගේ පුරුද්දක් තිබුණා. එහෙම කවුරුරි ගෑනු මනුස්සෙක් කතා කරාම මම බබාලත් එක්ක යනවා එතෙන්ට. මගේ ලස්සන වීඩියෝස් තියෙනවා. ඒගොල්ලන් හොයාගෙන යනවා සල්ලිත් අරගෙන කැම්බිම මළු අරගෙන ගිහිල්ලා මේ ඇත්තද කියලා ඉස්සෙල්ලාම මට බලන්න ඕනේ. මොකද මුල සිටම කඩේ යවලානේ තියෙන්නේ මාව. ඉතින් ගිහිල්ලා මේ ඒගොල්ලන්ව බලලා ඇත්තටම එහෙම සිටුේෂන් එකක් තියෙනවා නම් ඉස්කෝලවලට සල්ලි දීලා තියෙනවා. එතකොට ස්කූල් ෆීස් ගෙවලා තියෙනවා. මහලා මහන කට්ටියක් මැෂින්ස් කැඩිලා කියලා ඒ මැෂින්ස් අරන් දීලා තියෙනවා. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒවා මම මගේ හිතේ මගේ සතුට වෙනුවෙන් කරන දේවල් නැතුව මේ ප්‍රසිද්ධිය බලාගෙන නැත්තම් කවුරු හරි අනේ මෙයා හොඳයි කියලා කියන්න ඕන කියන එක හිතලා කරන දෙයක් නෙමෙයි. මට වෙච්ච දේ මං හිටපු අසරණ තත්ත්වය මං දන්න නිසා තවත් ගැහැණු මිනිස්සෙක් තව කාන්තාවක් මං වගේ අසරණ වෙලා ඉන්නවා ඇති කියලා හිතෙන් කරන දේවල්. ඒ මොනවා වුණත් කොහොමද කේ සුජීවා හැමදාම hina වෙලා ඉන්නේ? හැමදාම hina වෙලා ඉන්න එකට නම් ලොකු හේතුවක් තියෙනවා. කාලයක් තිබුණා මීට අවුරුදු 12ට විතර කලින්. අඬාගත්තු ගමම්මයි මම හිටියේ. ඒක කොහොමද කියලා කියන්න බෑ. ඒ කියන්නේ පොඩි දෙයක් වුණත් මට ලොකුවට රිදෙනවා. මම ඉතින්
මං හිතන්නේ මං අඬනවා මට ඔළුව කැක්කුමක් හැදෙනවා මිග්‍රේන් එනවා ડિප්‍රෙෂන් එනවා ඒතරම් ප්‍රශ්න ගොඩක හිටියේ අදටත් ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ කාලයක් යනකොට ඔයා මේමම මාත් එක්ක මේ පැත්තට එන්න මම ධර්මය ගැන දැනගන්නවා එතකොට මට හිතෙන්නේ ධර්මයත් එක්ක ධර්මය දිනු කරන්න තරම් මම ලොකු කෙනෙක් නෙමෙයි මං හිතන්නේ මම තාම කෝටි මිලියන බිලියන ගානකින් 1% වත් දන්නවා කියලා. හැබැයි මම මේ දන්න ටිකේ මට හිත සනසගෙන කිසි දෙයක් ගැන ලොකුවට වොරි වෙන්නේ නැතුව අඬා වැටෙන්නේ නැතුව නැති වෙච්ච දේවල් ගැන දුක් වෙන්නේ නැතුව ඉස්සරහට මොනවා වෙයිද කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ කොහොමද මම මේකෙන් බේරෙන්නේ මේක කොහොමද මේ වැඩේ කරන්නේ කියලා එච්චර දෙයක් හිතන්නේ නැතුව ජීවිතය ගැන පොඩි අවබෝධයකින් ජීවත් වෙන්න පුළුවන් කමක් මට ලැබුණා. හැබැයි හැමෝම හිතන් ඉන්නවා කේ සුජීවා කියන්නේ Hindu භක්තිකයෙක් කියලා. මං ඇත්තටම උපතින් Hindu කෙනෙක්. ඉතින් මගේ තාත්තා Hindu. ඒ නිසා මම Hindu පවුලක ඉපදිච්ච කෙනෙක්. හැබැයි මම මීට අවුරුදු 12කට කලින් මම ධර්මය ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙනවා අවුරුදු 11ට වෙනවා මම මේ බුද්දිසම් ප්‍රැක්ටිස් කරන්න අරගෙන ඉතින් මේක දර්ශනයක් එකම කොමාරි මං හිතන්නේ මේක ගැන ලොකු ගැඹුරට මං කතා කරන්න කැමති නැහැ මේක මේ අපි වෙන විදිහක යන චැට් එකක් නේ ඔයා මාව බලන්න මේ ටික අහගන්න නෙමෙයිනේ එතකොට කොහොමහරි මේ මම මේ මේ ටොපික් එකට ආපු නිසා ඕනේ දෙයක් හරි සැහැල්ලුවෙන් ඕනේ දෙයක් හරි සිම්ප්ලි ගන්න දැන් මේ මරණ එක වුණත් අම්මෝ මම මැරෙයිද දන්නේ නැහැ. එහෙම ලොකු බයකින් නෙමෙයි මම ඉන්නේ. මැර වෙලාව ඉවරයි නං. දවස ඇවිල්ලා නං යන්න වෙනවා කාටත්. ඉතින් ඒ වගේ මෙන්ටැලිටි එකේ ඉන්න පුළුවන් කමක් ගෙනියන්න වෙන්නේ කරපු හොඳ විතරයි. පුළුවන් තරම් හොඳ කරමු කියන හිතෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා දැනට. කොහොමද කේසුජී වගේ හිත මෙච්චර හයිය උනේ? හයිය උනේ ප්‍රශ්න වලට මූණ දීලා වෙන්නේ නැති. ප්‍රශ්න වලට මූණ දීලා දුක් වෙලා අඬලා අම්මේ ඒක මාර කටක් කාලා තියෙනවා කියලා මම කලින් කිව්වේ ඒ වගේ මේ එහෙම දුක් වෙලා වැඩක් නැහැ නෑ ඒ වැඩක් නැහැ කියලා දැන්නේ තේරෙන්නේ ඒ කාලේ ඒවා තේරුණේ නැහැ එතකොට මේ එහෙම දේවල් නිසාම මං හිතන්නේ මගේ හිත හයිය නැහැ තාම මම නිකන් අර පෙන්නන තරම් එළියේ ස්ට්‍රොง චරිතයක්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඕන දෙයක් මට පොඩි වෙලාවක් ඇතුළතදී ඔළුව මේ චුට්ටක් හදා ගන්න පුළුවන් කමක් තියෙනවා දැන්. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉස්සර මේ සති ගණන් ඇඳෙන් නැකිදින් නැතුව අඬා අඬා ඉතින් ඒ වගේ හිටපු කාලයක් තිබුණා. මං හිතන්නේ දැන් එහෙම නෑ දැන් අර අපේ උගලන්ගේ භාෂාවෙන් කියනවා නම් දැන් හැම ස්ටෙප් එකක්ම හැම අඩියක්ම හරි ස්මාර්ට් මූව් එක තියන්නේ මම. දැන් ඉතින් මෙච්චර වයසට ගිහිල්ලා දැන් තමයි ඔම තියන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ පොඩ්ඩක් හයියි වගේ එළියට පේනවා ඇති. හොඳයි. අකේ දැන් ශේෂ්ත්‍රේ ඉන්නවට ගොඩක් හිතවත්ම කෙනා කවුද? මං කියන්නේ සමකාලීනයෝ. මට ඇත්තටම එහෙම හිතවත් කෙනෙක් නැහැ. මේ ශේෂ්ත්‍රේ කවුද? එහෙම මුල් කාලේ ඉඳලත් නැද්ද? නෑ නෑ. මේ ශේෂ්ත්‍රේ එකක් කියන්න ඕනේ සුභ කවුරුත් කාටත් හිතවත් නැහැ. ඒකට හේතුව ඇවිල්ලා මේ මාර කම්පිටිෂන් එකක් තියෙනවානේ මේ ෆීල්ඩ් එකේ. දැන් කොච්චර හිතවත්ව අපිත් එක්ක හොඳින් කතා කරලා කොච්චර ආදරෙන් හිටියත් මේ end of the day පොඩි කම්පිටිෂන් එකක් තියෙනවා. ඇතර හිත යටින් පොඩි ඉරිසියාවක් තියෙනවා. හිත යටින් පොඩි ඉරිසියාවක්. එතකොට පොඩි අපිට වැඩි යන්න හොඳ නැහැ කියන එක ඒ ෆීල් එකක් ඒ වගේ එකක් තියෙනවා. එතකොට මං හිතන්නේ මුල සිටම මට එහෙම හිතවත් මං මට යාළුවෙක්. එතකොට මේ එහෙම හිටියේ නැහැ. මම මේ කොහොමත් ඉස්සර ඉඳලාම මේ මම මගේ වැඩ කටයුතු ටික තනියම කරගෙන මගේ ගමන තනියම ගිය කෙනෙක්. එතකොට යාළුවෝ නැහැ කවුරුත් හිතවත් නැහැ
කවුරුත් උදව් කරලත් නැහැ. හැබැයි කැපිලි නම් අනා මෙතන මේ මෙතෙන් තම කපලා තියෙනවා. ඒවෙන් අඩුවකුත් නැහැ. ඒව වලින් අඩුවකුත් නැහැ. මෙතනින් කපපු එක කොච්චර නදන් කියනවා නම් බෙල්ලක් තියෙනවා නැහැ. එච්චරටම කපලා තියෙනවා. ඒ කියන්නේ පිහියක් අරගෙන බයි මගේ පස්සෙන් එන්නේ කියලා හිතෙනවා වෙලාවකට. හොඳ මට හිනහත් වෙනවා සමහර කතා වලට. නෑ මම දැන් මේක මෙච්චර සැහැල්ලුවට දැන් කිව්වට හිනා වෙවි ජෝක් එකක් විදියට ඒ හැමදේම එන වෙලාවට මම එහෙම ඉඳලා නැතුව ඇති දුක හිතිලා අඬලා මේ අපේ පොඩි බබාගේ භාෂාවෙන් කියනවා චොර වෙලා ඉන්නේ නැති දැන් ඉතින් එහෙම නෑ මේ දැන් මං හිතන්නේ මං ඌ I think අනේ ඕන එකක් වෙච්චාවේ කියලා එහෙම ඉන්න තැනකට ඇවිල්ලා ඉන්නවා ඔයා කොහොමද සුජීවක්කේ මෙච්චර ලස්සනට ඔයාගේ රූපේ මේන්ටේන් කරන්නේ ඔයාගේ ඇඟ මේන්ටේන් කරන්නේ ඇඟ මේන්ටේන් කරන්න සුබ මෙහිමයි මේ ඉස්සර මම ජිම් එකට යනවා ඩයට් කරනවා පුතුම විදිහට මම මේ මගේ ඇඟ මේ මේන්ටේන් කරගන්න ට්‍රයි කරපු කාලයක් තිබුණා දැන් නම් ඇත්තට එහෙම මුකුත්ම කරන්නේ නැහැ හැබැයි මම මට සර්වන්ට්ලා නැහැ මගේ ගෙදර හැම වැඩක්ම කරන්නේ මම. ඒ කියන්නේ අතු ගන්නේ, මොබ් කරන්නේ, උයන්නේ, ක්ලීන් කරන්නේ, මකුණු දැල් කඩන්නේ, රෙදි විතරක් හොදන්නේ. රෙදි හොදලා රෙදි වනන්න තැනක් නැහැ අපිට. දැන් අර ගේ වටේ ඌව දාගෙන හිටියොත් හරි කැතයිනේ. ඒ නිසා රෙදි විතරක් ලොන්ඩ්‍රි වලට දාලා ඇඳුම් ලොන්ඩ්‍රි හැම එකක්ම බෙඩ් ෂීට් ඒ ඔක්කොම ලොන්ඩ්‍රි දාන්නේ. ඒ හැර හැම වැඩක්ම ඔයාට දැන් ඔයා සෙරප්පු නැතුව මේ ගෙදර ඇවිදිලා බලන්න ඔයාගේ කකුලට පොඩි දූවිලි පොඩ්ඩක්වත් ඔයාගේ කකුලට දැනෙනවද කියලා මං දවසට දෙපාරක් ගේම් ඔප් කරනවා අතුගා කොච්චර වැඩ තිබ්බත් මම රෑ එකට දෙකට ගෙදර ආවත් අපේ ළමයි දෙන්න විහිළු කරනවා මෙන්න අම්මා පටන් ගත්තා ඩියුටි එක කියලා ඒකට හේතුව ඇවිල්ලා අතුගාලා මොප් කරලා ඔක්කොම ලස්සනට තියලා සුවඳ ගන්න තියලා තමයි මම නිදාගන්නේ. මොකද මට උදේ නැගිටලා පල්ලෙහාට බැහැලා එනකොට ගේ තියෙන්න ඕනේ ලස්සනට. ඉතින් හැම කාන්තාවටම මේ මං හිතන්නේ ඒක එහෙම තියෙනවා ඇති. සමහර විට ගොඩක් කාර්ය බහුල නිසා වෙලාවත් එක කරන්න බැරි වෙනවත් ඇති. හැබැයි මට කවදාකවත් ජීවිතේ වෙලාව මදි. අමෝ මං කාර්ය බහුල නිසා මට මේ වැඩේ මිස් වුණා කියන තැන මං කවදාකවත් ඉඳලා නැහැ. ඒකට හේතුව මං නිදාගන්නේ ගොඩක් පොඩි වෙලාවක්. පැය 5ක් තමයි මගේ නිින්ද වෙලාව. පැය 5ක් නිදාගත්තා කියන්නේ මට හොඳටම ඇති. ফুল දවසම මට ඉන්න පුළුවන් ඒ නිින්දත් එක්ක. හොඳයි. මට මතකයි දැන් කාලයක් තිබුණා ගෑනු ළමයි ගොඩක් අය සුදු වෙන්න උමනාවක් තිබ්බා. එතකොට මටත් ඇහුණ දෙයක් තමයි ඒ වගේ ට්‍රීට්මන්ට් එකට යනවා නම් කේසු ජීව තමයි හොඳ කියලා. එතකොට බියුටිෂන් කෙනෙක් විදිහට ඔයා තාමත් ඒ ට්‍රීට්මන්ට් කරනවද කොහොමද සැලුන් එකේ වැඩ කටයුතු කරන්නේ ඔව් සුභ මෙහිමයි මම බියුටිෂන් කෙනෙක් නෙමෙයි මගේ ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ ඩර්මටොලොජි වලට ඩර්මටොලොජි තමයි මම ඉගෙනගෙන තියෙන්නේ දැන් ලස්සන කරන කෙනා බියුටිෂන් කියලා කිව්වොත් ඒකට වැටෙනවා කෙනෙක් මේකප් කරන එක කොණ්ඩ මෝස්තර එතකොට අයිබ්‍රෝස් ඒ ඔක්කොම එනවානේ මගේ මම ඉගෙන ගත්ත දේ ඒක නෙමෙයි මම ඉගෙනගෙන තියෙන්නේ ස්කින් එක ගැන විතරයි ඩර්මටොලොජි විතරයි ඉගෙනගෙන තියෙන්නේ මම ඩර්මටොලොජි රෙවනිය මැලේසියාවේ ඇකඩමි එකක රෙවනිය කියන ඇකඩමි එකක ඒක ගැන ඉගෙනගෙන ඩිප්ලමා එකක් කරගෙන ඒ ඩිප්ලමා සර්ටිෆිකට් එකට කිසිම රටක වැඩ කරන්න බෑ ක්ලිනික් එකක ඩොක්ටර් කෙනෙක් ගාව මාස 6ක් අපි ට්‍රේනින් එකක් ගිහිල්ලා එන්න ඕනේ. එතකොට ලෝකේ දෙවෙනි එක්කෙනා දෙවෙනි ස්කින් ස්පෙෂලිස්ට් ඩොක්ටර් අන්ව. එයාගේ ක්ලිනික් එකේ මම මාස 6ක් ට්‍රේන් වෙලා එහෙම තමයි මම දැන් ඊට පස්සේ මම ලංකාවට මීට අවුරුදු 12ට කලින් ලංකාවේ ඇවිල්ලා මේ වයිට්නින් එකයි ස්ලිමින් එකයි පටන් ගත්තේ. එතකොට සලෝන් එකක් කියලා කියනවට වැඩිය අපේ ස්කින් එකේ තියෙන අඩුපාඩු ටික පිම්පල්ස් වෙන්න පුළුවන් මාක්ස් ඇන් ස්කාර්ස් වෙන්න පුළුවන් ස්ට්‍රෙච් මාක්ස් වෙන්න පුළුවන් එතකොට එක එක බ්ලීච් වර්ග කිමිකල් වර්ග මිනිසු පාවිච්චි කරලා ඉක්මනට සුදු වෙන්න දේවල් කරලා ඒකෙන් එන අතුරු ආබාධ වෙන්න පුළුවන් පිග්මන්ටේෂන් වෙන්න පුළුවන් මේ හැමදේම හැදෙන්න හේතු කාරණාව ඉගෙනගෙන මං තියෙන්නේ. එතකොට ඒකට අනුව තමයි ට්‍රීට්මන්ට් කරන්නේ. ඇත්තටම සුදු වෙන්න තමයි වයිට්නින් ට්‍රීට්මන්ට්ස් තමයි කරන්නේ. වයිට්නින් ප්‍රොඩක්ට්ස් මගේ ගාව තියෙනවා.
ඉතා කෙටි කාලයක් ඇතුළතදී ඒ දවස් 20ක කාලයක් ඇතුළතදී ඒකේ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් එවුවා. හැබැයි ඒව වල කිමිකල් බ්ලීච් ස්ටීරොයිඩ්ස් අඩංගු නැහැ. එතකොට ඔයාට ඕනේ නම් මේ ඔයා නම් ඉතින් කිරිපාටට ඉන්නේ ඔයාට මොන ක්‍රීම්ද? ඔයාව නම් සුදු කරන්න බෑ. මේ ඔයා කවහරි එක්කන් එන්න කළු කෙනෙක් මම සුදු කරලා දෙන්න. අඳුර ගන්න බැරි වෙන්න. අඳුර ගන්න බැරි වෙන්න. දැන් මේ සුභාවන නිකන් අපරාදේ මගේ ප්‍රොඩක්ට්ස් ටිකත් අපරාදේ මේ ළමයාව සුදු කරන්න මම ට්‍රයි කරන එක. සුදුම සුදු ඒ ළමයා. හොඳයි ඔන්න හොඳ ආරංචියක්. නොදන්න අයට මේ කන්නේ. අසුභා සුදුයි කියලාද නැත්නම් ක්‍රීම් එක ගැන? ක්‍රීම් එක ගැන. මොකද හරි උනන්දුයි අපේ ගෑන ළමයි මේ සම්බන්ධවනේ. අපොයෝ ගෑන් ළමයි විතරක් නෙමෙයි. කොල්ලොත්. පිරිමි ළමයි දැන් හරිම උනන්දුයි මේ වගේ නේ. හොඳයි. අක්කි දැන් ප්‍රසංග වේදිකාවේ කේ සුජීව කියවුවාම නැතුවම බැරි කෙනෙක්. ඔයාට දැන් එදා මෙදා කාලය තුර එහෙම අභියෝගයක් තිබිලා තියෙනවද? ඔයා වගේ කෙනෙක් වෙන්න හදලා තියෙනවද? ඔයා වේදිකාවට එනවා කියලා කිව්වහම දැන් කේ සුජීව එනවා කියලා කිව්වම නටන්න බලාගෙන කොල්ල බලාගෙන ඉන්නේ. ඒ වගේ තව එහෙම ඒ කාලේ සමකාලීන හැදලා තියෙනවද? නෑ මං හිතන්නේ සුභ මේක මේ අපි මේ විදිහට ගමු. අපි මේ කමන්නේ නෑනේ මම කකුල චුට්ටක් උඩ දාගත්තට වහිටි. මංගි කරෙක්නේ. මේම ගමු. මට හිතෙන්නේ අභියෝගයක් වෙන්න තරම් මම ලොකු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ දැරෙන්ත චරිතයක් වෙන්න ඕනේනේ මට අභියෝගයක් මම මේ මම යනවා කම්පිටිෂන් එකකට කියලා. එහෙම කෙනෙක් නෙමෙයි. මම අනන්‍යතාවයක් හදාගත්තා කියලා කිව්වොත් ඒක නිවැරදි. මම මට කියලා මටම ආවේනික මටම මේක මං කියන අනන්‍යතාවයක් හදාගත්තා ඒ පොඩි මගේ තියෙන පොඩි ට්‍රෙන්ඩ් එක තුලින්. එතකොට එහෙම මට අභියෝගයක් වෙන් එහෙම එකක් නෑ. මම මේ මොකක් හරි මම දන්න දෙයක් ෂේප් එකේ කරලා සිං කරලා ස්ටේජ් එකේ පර්ෆෝම් කරලා මම දන්න විදිහට මට මගේ හැකියාව තියෙන විදිහට පොඩ්ඩක් සිං කරලා බහිනවා. ඉතින් ඒ නිසා මම කාවත් මට අභියෝගයක් කියලා හිතන්නෙත් නෑ. කාව කවුරුත් මාව මේම කපාගෙන මම ඒගොල්ලන්ගේ තැන ගන්න ඕනේ කියලා මාගේ මට එහෙම තරඟ කරන්න ආවා කියලා හිතන්නෙත් නෑ. ඒකට හේතුව මට මායක කිසිම කෙනෙක් තරඟ කරන්න බැරි නම්බර් 1 කියන එක නෙමෙයි. මං එච්චර ලොකු කෙනෙක් නෙමෙයි යන්නේ මාත් එක්ක තරඟ කරන්න. කවුද මේ? ඔයත් එක්කම හිතා මනාපකම් ඇතුණු කෙනෙක් නැද්ද? අමු අනන්ත ඉන්නවා එළිය හොඳට කතා කරනවා. ඇතුලේ අපේ ශේෂ්ත්‍රෙම වැඩියම මේ ශේෂ්ත්‍රය තමයි. එළිය කතා කරන්නේ මාර හොඳට මාර ආදරෙන් හග් එකක් එහෙම දීලා මේ අතෙන් අල්ලගෙන මේ එහෙම කතා කරන අය ඉන්නවා. හැබැයි මේ ඒ සැනින්ම ඒ විනාඩි තප්පර ගානකින් අපි එහෙට ගියාට පස්සේ අපිව මේ අපිට බණින අය ඉන්නවා. ඉතින් ඒක මට හරි පොඩි දෙයක්. දැන් ඒක ඉස්සර මේ කියන්නේ මේ ශේෂ්ත්‍රයට ආපු අලුත් මේ මට මේක ලොකු ප්‍රශ්නයක්. අයියෝ මේ මිනිස්සු මං ගැන මෙහෙම කිව්වද දෙයනේ කියලා මම මේ ගල වාඩි වෙලා. දැන් ඉතින් එහෙම නැ ඕනේ දෙයක් කියපුවා වනේ මට මොකෝ කියලා මං එනවා. ඒ කියන්නේ දැන් ඔය කට කතා සාමාන්‍ය දෙයක් ඇත්තටම අපේ ශේෂ්ත්‍රේ ඒ වගේ දේවල්ට වඩා දැන් තරහ යන්නේ නැහැ කියලා තවක් කියන්නේ අක්කේ. කට කතා ඉතින් අනේ මෙහිමයි. මම මගේ මේ කෙල්ලෝ දෙන්නත් එක්කනේ ඉන්නේ. ඉතින් මේ මට කට කතාවක් හදනවා දැන් හදනවා කියන්නේ මගේ දරුවෝ දෙන්න දන්නව මං කවුද කියන එක. මං දැන් කල්පනා කරන්න ඕනේ මට දුක හිතෙන්න ඕනේ නැත්තම් මම වරි වෙන්න ඕනේ නැත්තම් මම බොදර්ඩ් වෙන්න ඕනේ. මගේ දරුවෝ දෙන්න මං ගැන වැරදියට හිතන තැන මං වැඩක් කරොත් විතරයි. ඒ අර මං පෑ 24ම මේ මගේ ළමයි එක ඉන්නේ. එතකොට මං මට ඉතින් කට කතා හැදුවට වැඩක් නෑනේ. මොනවා කරන්නද හදලා ඉතින්. ඔර තරහ යනවා දැක්කේ? ඉස්සර හරියට තරහ යනවා. දැන් නෑ. ඉස්සර තරහ යනවා කියන්නේ මං ගහ ගන්නවා මේ. මම රැකට් මේ මගේ ටෙනිස් රැකට් එක කැඩෙන්න ගහලක් තියෙනවා මේ. මම ඉතින් දැන් ඉතින් ඉතා ඉහළ තැනක ඉන්න පුද්ගලයෙක්. මම නම් ගම් කියන්න කැමති නෑ. ට්‍රිනිටියන් කෙනෙක්. ඒ මනුස්සයට මම කියන්නේ මගේ මට වැඩි ඒ අවුරුද්දක් සීනිය. ඒගොල්ලෝ මැච් එක දින්නා කියලා තරහවට මම ගිහිල්ලා ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි කාලේ හරියට තරහ යනවා. රණ්ඩු කර ගන්නවා. කොහේ හරි රණ්ඩුවක් තියෙනවා නම් එතන ජීව ජූනියර් ඉන්නවා. ජීව කියලා කතා කරන්න මට මේ සුජීව කියන නම මෙහේ කොළඹ ආවයින් පස්සේ හදාගත් දෙයක්. සුජීව කියලා කට්ටිය කතා කරන්නේ.
ගමේ කට්ටිය ඉස්කෝලේ කට්ටිය ඔක්කොමලා මට ජීවා කියලා කතා කරන්නේ. ඉතින් ඉස්කෝලේ ජීවාලා දෙන්නෙක් හිටියා. එතකොට මට ජීවා ජූනියර් කියලා කියන්නේ. කොහේ ප්‍රශ්නයක් තිබුණත් ඒ කියන්නේ වෙන කවුරු හරි ගහගත්තත් මට තමයි කතා කරලා අහන්නේ ඔයා හිටියාද උතර කියලා. ඉතින් ඒ වගේ තමයි ඉස්සර චරිතය වගේ. දැන් නම් මට අතර තරහ යන්නේ නැහැ කියන එක මම දැන් කවුරු හරි ඇවිල්ලා මට කියනවා කියමුකෝ මාර වැඩේ ඔයා ගැන මෙහෙම කිව්වා සුජීවා බලන්නකෝ මේ ඔයාට මෙහෙම කියනවා කියලා මම මේ කල්පනා කරනවා. දැන් මේ කතාව ඔළුවට යන්නේ මට channel දෙකකින් අර දැන් out එකයි ඉන්න එකයි වගේ යන්නේ මේ කතාව මේක අනේ මං ගැන මෙහෙම කිව්වා දානේපෝ මං ගැන ඇයි මේ මිනිස්සු මේක කතා කරන්නේ කියලා එක පැත්තක් මේ කවුරු හරි කියපු කතාවක් රස කරලා අහගෙන ඇවිල්ලා මේ මනුස්සයා එයාවත් පාවලා දෙනවනේ මට කියන එක දෙකක්. එතකොට ඒක ඒ වගේ තැනක ඉන්නේ මම. මං හිතන්නේ ඒජ් එකත් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඉන්නේ ජෙනරේෂන් දෙකත් එක්කනේ. එකක් ඇවිල්ලා 80s 90s ළමයි. 90s කියන්නේ මං හිතන්නේ 70s වල ඉපදිච්ච කට්ටිය සම්පූර්ණම ඒ චරිත වෙනස් වුණේ 90s ළමයින්ගේ. 90s වලින් ඉපදිච්ච ළමයි වෙනම ළමයි වෙනම ඇටිටියුඩ් තියෙන ළමයි. ඒ 90s වලින් ඇවිල්ලා 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 ඊට පස්සේ ජෙනරේෂන් එකේ ලොකු චේන්ජ් එකක් වෙන්නේ. කියන්නේ නිකම් පොඩි එකක් නෙමෙයි. හිතා ගන්න බැරි ඩ්‍රාස්ටික් දැවැන්ත චේන්ජ් එකක් වෙන්නේ 2000 kids ලගේ. එතකොට ඒ ජෙනරේෂන් දෙකත් එක්කම තමයි මම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ තාක්ෂණය දියුණු වෙච්ච ජෙනරේෂන් එකක් ඔළුව පාවිච්චි කරලා වැඩ කරන ජෙනරේෂන් එකක් හරි කොහොමද කියන්නේ දැන් අපි කරපු මෝඩ වැඩම ඒගොල්ලන්ට චාන්ස් එකක් එනවා කරන්න හැබැයි ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. No I'm not doing it. No amma no කියලා. ඒක නම් ඇඩ්වාන්ස්. එච්චරටම ඇඩ්වාන්ස්. එතකොට මම මේ ජෙනරේෂන් දෙකත් එක්ක ජීවත් වෙන නිසා මං හිතන්නේ සාමාන්‍ය මගේ ඒජ් එකේ කෙනෙකුට වැඩිය මම ගොඩක් අප්ඩේටඩ් ඇඩ්වාන්ස්ඩ් කියන වචනයට වැඩිය මං හරි අප්ඩේටඩ්. මට හිතෙනවා දැන් අර ඕන දෙයක් බොරුවක් කියන්න බැරි තරමට අප්ඩේටඩ් කියන්නේ ෆින්ගර් ටිප්ස් වලින් ලෝකෙම ඉන්න කාලයක් කියලා කියනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ මම ඒක යූස් කරන තරම් මං අප්ඩේටඩ් කියලා කිව්වොත් මං නෙවෙයි. අක්කට බොරු කරලා තියනවද? අමෝ විශ්වාස කරපොයි. බොරුමයි කරලා තියෙන්නේ. මුළු ජීවිතේම බොරුමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ එච්චර රැවටිලා තියෙනවා. මම නැත්තම්. ඒකට කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නය. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නත් කලින් මට උත්තර තියෙනවා. ඔයාට මේ හැදුන ලොකුම කටකතාව මොකද්ද? කට කතාවක් නෙමෙයි ඉතින්. මට හැදුන ලොකුම ගොසිප් මං ගැන මිනිස්සු කොහොමද කියන්නේ මලු කරේ තියාගෙන මේ හෙව්වේ මේ මං හිතන්නේ මගේ පවුගේ රිලේෂන්ෂිප් එක අවුරුදු 6ක රිලේෂන්ෂිප් එකක් ඒකෙනත් ප්‍රසිද්ධ නිසා ඒකෙනටත් නමක් තිබ්බ නිසා මං හිතන්නේ අපේ නම් දෙක වැඩිපුර කතාවට ලක් වුණා. ඒක ගොසිප් කියලා කියන්නේ බොරුවක් හදලා කියන එකනේ. ඇත්තටම ගොසිප් කියන එකේ ඉංග්‍රීසි තේරුම ගත්තොත් කවුරුත් කාටත් හොරාට කරපු දෙයක් එක්කෝ ප්‍රසිද්ධ කරන එක. නැත්තම් මේ තුන පහ දාලා වැඩිපුර අතෙන් දාලා කතාවක් හදන එක තමයි ගොසිප් කියන්නේ. ඉතින් මේම ඇත්තටම ඒක ගොසිප් එකක් නෙමෙයි. ඇත්තට මේ වගේ බොන්ඩ් එකක් රිලේෂන්ෂිප් එකක් තිබුණා 2019 වෙනකම්. තිබුණා ඒ කියන්නේ දැන් නැහැ. නෑ දැන් නැහැ. ඉතින් ඒක මුළු ලංකාවම දන්නවා ඒක. ඒ නිසා හිතර ඉදලා තියනවද? ඒ ආදරේ නිසානේ. ඒ ආදරේ නිසා බුදු අම්මේ මම හිතර ඉදලා මම හිතුවේ මම මැරිලම යාවි කියලා ඒ කාලේ. ඒ කියන්නේ 2018 මේක පටන් ගන්නේ මේ බ්‍රේක් ඔෆ් එක 2018 ඉඳලා 2019 වෙනකම් මම පුදුම දුකක් වින්දා. මේ ඇත්තටම මම මෙන්ටලි හරියට මේ බොරි වෙලා හිටියා. සමහර තැන් සමහර දවස් තිබුණා මගේ හිතවත් මගේ ක්ලයින්ට්ස්ලාමයි ඩොක්ටර්ස්ලා ඉන්නවා සෑහෙන්න මගේ ක්ලයින්ට්ස්ලා. එතකොට ඒගොල්ලෝ මට ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කියලා ඩොක්ටර්ස්ලා ගාවට ගෙනිහලක් තියෙනවා මගේ කෙල්ලෝ දෙන්න නිසා. මට හිතෙන්නේ මට එතනින් නැගිට ගන්න පුළුවන් වුණා කෙල්ලෝ දෙන්න නිසා. මං හිතේ විශ්වාසයෙන් සහ
මට පුළුවන් විදිහට මං අවබෝධයෙන් අදාහරණ ආගම නිසා ධර්මය නිසා මට පුළුවන් කමක් තිබුණා මේ එක්තරා තැනකදී මම මේක කාට හරි කලින් කරන්නේ නැති මේ වගේ දුකක් මම කලින් කරන්නේ නැති මේ ආත්මෙ නැති වුණාට පෙර ආත්මවල මේ වගේ අකුසල් මම පුරවන් එන්නේ නැති මේ ටික මම රැස් කරපු දේවල් වෙන්නේ නැති මේක කොහොමත් මට ගෙවන්න වෙනවා කියන තැනට හිත හදාගන්න පුළුවන් කමක් ලැබුණා ඒකට ලකුවට හේතුවක් වෙන්නේ mentally physically සහ financially මට වැටෙන්න වුණා ඒ ප්‍රශ්නේදී එතකොට චුට්ටක් අමාරු වුණා ඒක නැකිටින්න ඒ කියන්නේ ආදරය කියන්නේ බොරුවක් දැක්කේ ඔයා හිතන විදිහට ආදරය කියන්නේ බොරුවක් නෙමෙයි සුභා ආදරය කියන්නේ ඇත්තටම ආදරය කියන්නේ හැඟීමක්නේ අනිත්‍ය හැඟීමක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි ආදරේ හරිම සුන්දරයි ආදරේ හරිම අවංකයි ඒ අවංක කෙනාට සුන්දරම කෙනාට ආදරේ කරොත් ඒක අවංකයි සුන්දරයි හැබැයි වැරදි කෙනා තෝරගෙන අපි කොච්චර සුන්දරව කොච්චර අවංකව ආදරේ කරත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් බෙනිෆිට්ස් බලාගෙන ආදරේ කරන කෙනෙකුට කොච්චර ගිහිල්ලා ආදරේ කරත් තමන්ගේ ටාගට් එක හදාගෙන එළියට බහින්න හිතාගෙන කෙනෙකුට කොච්චර දේවල් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි. හැබැයි ආදරේ කියන්නේ මේ බොරුවක් කියන්න එපා. මිනිස්සු පොළු අරන් ඒ මට ගහන්න මේ ළමයාගේ වැඩේ නැහනේ වන්දා. ඔයා හිතනවා ගෑණියෙක්ට පිරිමියෙක්ගේ රැකවරණය අත්‍යවශ්‍යයි කියලා. ගෑණියෙක්ට තනියම ජීවත් වෙන්න පුළුවන්ද? මේක මං හිතන්නේ මේකට පිරිමි මිනිස්සු මාත් එක්ක කොහොමත් තරහ වෙයි. මං හිතන්නේ ගෑණියෙකුට පිරිමියෙක් ඕනේ ජීවත් වෙන්න කියලා මෙහෙමයි ජීවිතේ තනි වෙච්ච ගෑණියෙකුට නැත්තම් අසරණ වෙච්ච ගෑණියෙකුට නැත්තම් හස්බන්ඩ් නැති වෙලා දරුවොත් එක්ක තනි වෙච්ච ගෑණියෙකුට ඔළුව කෙලින් තියාගෙන යන්න පුළුවන් මේ ගමන එකක් ඇවිල්ලා තමන්ට පුළුවන් වෙන්න ඕනේ කීයක් හරි හම්බ කරන්න තමන්ගේ මහන්සියෙන් ඒ කියන්නේ ගෑණු කෙනෙක්ට කාන්තාවකට සල්ලි තියෙනවා නම් පිරිමියගේ රැකවරණයක් අවශ්‍ය නැද්ද? සල්ලි තියෙනවා නම් රැකවරණය අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි සුභා මෙතනදි කතාව. මේ තමන්ගේ වැඩේ තමන්ට තනියම කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ මේ මිනිසෙකුට කියලා කීයක් හරි ධම්මගෙන කෝල් කරලා මට මෙච්චරක් ඕනේ, එච්චරක් ඕනේ, අර වැඩේ කරන්න ඕනේ, මේ වැඩේ කරන්න ඕනේ කියලා මිනිස්සු පස්සේ ගිහිල්ලා සල්ලි ඒ කොහෙන් හරි අරගෙන වැඩේ කරන්න නැතුව තමන්ගේ උත්සාහයෙන්, තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දරුවන්ට කණ්ඩ දෙන්න ඒක තමන්ගේ තමන්ට කරන්න පුළුවන් නම් මං හිතන්නේ ගෑණියෙකුට මේ තනියම ගමනක් යන එක අමාරුයි කියලා. අනිත් එක තමයි ලොකුම මේ දේ තමයි මේක මේකේදී දැන් ගෑණියෙකුට තනියම ඉන්න බෑ කියලා කියවම බිරිමි මිනිස්සු තරහ වුණා. දැන් මේ ගෑනු ටිකත් මාත් එක තරහ වෙනවා මේ ළමයා කරන දේ නිසා. ගෑනු ඇවිල්ලා කියන්නේ අනේ අරයා මගේ පස්සෙන් එනවා, මෙයා මගේ පස්සෙන් එනවා, මට ඉන්න බෑ තනියම, මං තනි ගෑණියෙක් නිසා මෙයා මේගොල්ලෝ මට කරදර කරනවා, මේ අනේම හරි අමාරුයි, තනියම හරිම අමාරුයි, කාන්තාවකට ඉන්න මිනිස්සු එනවා කියලා. ඒක බොරුවක්. සිග්නල් දෙකක් තියෙනවා මේ ලෝකේ. ඕකේ දෙකක් තියෙනවා. අඩුම තරමේ බ්ලූටූත් එකේ දෙයක් ඇව්වත් ඇක්සෙප්ට් කරොත් නෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ගෑණියෙක් කෙලින් ඉන්න දන්නවනම් ගෑණියෙක් හරි ප්‍රොටෙක්ටිව්ලි ඉන්නවා නම් තමන්ගේ තැන තියාගෙන ඉන්නවා නම් ඒ ගෑණිට ඒ කාන්තාවට ගමන යන්න පුළුවන් කවුරුත් ඇඟට එන්නේ නැහැ පොඩ්ඩක් වැනුනොත් විතරයි මිනිස්සු කතා කරන්න එන්නේ මුලින්ම කපලා දැම්ම නම් කිසි ප්‍රශ්නයක් නැහැ දෙපැත්තක් එක් කේසු ජීවාට සල්ලි තියෙනවා කියන්නේ නැත්තද ඒ කියන්නේ කේසු ජීවා සල්ලිකාරයෙක්ද ඒකත් හොඳ කතාවක් මේ හොඳ ප්‍රශ්නයක් කේ සුජීවට සල්ලි තියෙනවා කේ සුජීවට කාලා බීලා ඔක්කොම ඩෙබිට්ස් ටික ගෙවාගෙන ජීවත් වෙන්න සල්ලි තියෙනවා ඇත්ත එතකොට කේ සුජීවා කියන්නේ සල්ලි තිබ්බ කෙනෙක් නෙමෙයි කේ සුජීවාගේ තිබ්බ සල්ලි ටාගට් කරගෙන කේ සුජීවාගේ තිබ්බ දේවල් ගන්න ටාගට් කරගෙන ඇවිල්ලා අරන් ගිය පිරිසක් ඉන්නවා ඒක මං ඉතා පැහැදිලිව කියනවා එතකොට කේ සුජීවා කියන්නේ සල්ලි තිබ්බ කෙනෙක් නෙමෙයි මුලින්ම. කේ සුජීවා කියන්නේ හරි මහන්සියෙන් මාර විදිහට දැන් මම උදේ පහට නැගිටලා ක්ලයන්ට් ගන්නවා මගේ දරුවෝ දෙන්න දන්නෙත් නැහැ. ට්‍රීට්මන්ට්ස් වලට මම ක්ලයන්ට් ජොබ් වලට යන කට්ටිය මම උදේ පහට නැගිටලා 6ට ක්ලයන්ට් ගන්නවා. ඒගොල්ලෝ 7ට මෙහින් පිටත් වුණොත් තමයි ඔෆිස් එකට යන්න පුළුවන් වෙන්නේ 8 අමාර වෙනකොට. සමහර වෙලාවට
රෑටත් වැඩ මම 9 අමාර 10ට දැන් ඩොක්ටර් කෙනෙක් ට්‍රීට්මන්ට්ස් වලට එනවා කියන්නේ එයා ක්ලිනික් එක වහලා තමයි මගේ ගාවට එන්නේ ස්කින් ට්‍රීට්මන්ට් එකකට. එතකොට එයා වෙන ඒ මම මගේ ජීවිතේ මම මාර ටයිට් ෂෙඩියුල් එකක් තියාගෙන මම හරි මහන්සි වෙලා උත්සාහයෙන් මගේ තනි උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්. එතකොට මම එහෙම මගේ ගාව තියෙන හැම රුපියලක්ම හැම සතයක්ම ඒ කියන්නේ මම මේ දාගෙන ඉන්න ජුවල්රි එකේ ඉඳලා මගේ දරුවෝ දෙන්න දාගෙන ඉන්න ජුවල්රි එකේ ඉඳලා මගේ මේ ෆෝන් එකේ ඉඳලා මේ හැම දෙයක්ම කිසිම කෙනෙකුට කියන්න බෑ මම රුපියලක් දීලා තියෙනවා මෙයාට. මේ මන් දීපු සපෝට් එකෙන් තමයි මේක මෙයා මේ ගොඩ දාගත්තේ කියලා කියන්න බෑ. මගේ තනි මහන්සියෙන් මගේ තනි උත්සාහයෙන් කන්න වෙලාවට කන්නේ නැතුව වෙලාවට නිදාගන්නේ නැතුව කකුල් දෙක ඉදිමිලා වෙරිකොස් වෙන්න එනවා එළියට උඩට පල්ලහැට දුවලා දවසම හිටගෙන පුදුම කට්ටක් මාව කාලා මම මේ ජීවිතය ගොඩදාගෙන යනවා. හැබැයි මම ඒක ලොකු ප්‍රශ්නයක් විදිහට ගන්නෙ නෑ. මේක මම කරන්නේ මං මගේ දරුවෝ දෙන්න වෙනුවෙන්නේ. එතකොට මට ඒක දුකක් නෑ. එන්ඩ් ඔෆ් ද ඩේ මට සල්ලි කීයක් හරි හම්බුනාම එතකොට ඒ දවස මහන්සිය ඔක්කොම අමතක වෙනවා. මා පොඩි එක්කෙනා මේක ඉල්ලුවා මේක කරන්න පුළුවන් ලොකෝ එක්කෙනාට මේක කරන්න පුළුවන්. එතකොට මම මේ කීයක් හරි එකතු කරගත්තොත් මෙහෙම අප්ග්‍රේඩ් වෙන්න පුළුවන්. ඒක එහෙම යනවා. ඉතින් මම කියා හිත කියන්න හැම කෙනාම මේ වගේ මේ ලයිෆ් ස්ටයිල් එක ෆොලෝ අප් කර ගන්න ඕනේ කියලා මේ කේ සුජීව කරන්නේ එහෙම තමයි. සුජිපක්කි ඔයාට ඔයාත් දන්න ඔයාත් කැමති කෙනෙක් ඔයාට ඇවිල්ලා කිනවාට ආදරේ විවාහ කරගන්න කැමති කියලා විශ්වාස කරනවා. දැන් මේ කොයි පැත්තෙන්ද එන්නේ කියලා කියන මේ පැත්තෙන්ද දැන් ඔයගොල්ලෝ ඔයා මේ ආපු ඒ පැත්තෙන්ද එන්නේ මම ඔක්කොම ගෙදර වේ තියෙන ජාති ටික ගෙනihin තියලා වඳිනවා වැටිලා මොකක් කියලාද පැත්ත බලල වඳින්නේ අනේ මෙන්න වැඳ බලයක් ඒ කියන්නේ ඒ තරම් විශ්වාසයක් නැහැ. අනේ නෑ මේක හරි සුන්දරයි මේ ලයිෆ් එක. වාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? කියන්න බෑනේ. දැන් ඔයා මගෙන් ප්‍රශ්න අහුවට මම ප්‍රශ්නයක් අහුවොත් ඔයාට උත්තර දෙන්න බෑ. මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉන්නවා. එතකොට ඔයා යන එන තැන බොයෆ්‍රෙන්ඩ්ට කියලා යන්න ඕනේ නේ. ඔව්. එතකොට හදිසිය ඔයා වෙලා පරක්කු වුණොත් එයා ලොකේෂන් දාන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ වාට බොරු කියන්න එපා. සමහර වෙලාවට තියෙනවා. එතකොට දැන් ඔයා මේ දැන් ඔයා ෂූට් එකකට ගිහිලා වාට නොහිතපු විදියට ක්ලයිමට් චේන්ජ් එකක් නිසා ලයිට් නැතුව ගිහිලා මොන හරි ප්‍රශ්නයක් වෙලා වාට පෑ 4-5ක් පරක්කු වුණා කියන්නේ ෆෝන් එක ටර්න් කරන්න බෑ මේ ලොකේෂන් එකේ ඉන්නේ ෂූට් එකේ ඉන්නේ. එතකොට වාට ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද? අක්ක මොකද කියන්න හදන්නේ දැන්? තනියම ඉන්න එක මාර නිදහස් හිතට. ඔයා කියන්නේ මම වොරි වෙන්න ඕනේ. මං වොරි වෙන්න ඕනේ මගේ කෙල්ලෝ දෙන්න මං ගැන වැරදි විදියට හිතන්නේ නැති වෙන්න විතරයි මම වැඩ කරන්න ඕනේ. මම වොරි වෙන්න ඕනේ අර ළමයි දෙන්න වෙනුවෙන් විතරයි. ඒ කියන්නේ ළමයි කියන්නේ පාට්නර් නෙමෙයිනේ. ළමයි කියන්නේ මීට වැඩිය එහා ගිය රිලේෂන්ෂිප් එකක්. තේරුම් ගන්න පුළුවන් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ යෝජනා ප්‍රතික්ෂේප කරනවා. එහෙම නෑ. ඒගොල්ලන්ට පුළුවන් මේ தத்துவය දැනගන්න මාත් එක්කම ඉන්න කට්ටියනේ. එතකොට තව පිට කෙනෙක් එක්ක අපි ලයිෆ් එකක් ගෙනියන්න මං කියන්නේ හැමෝටම අසාර්ථකයි කියලා. හැබැයි මාව ගත්තොත් මේ තනියම මේ ගෙවන මේ ජීවිතේ මාර සතුටුයි. ඒක වචන වලින් කියන්න බෑ මාර නිදහස්. හරිම මේ සුන්දරයි ඒක. ඉතින් කවුරු තරහ වෙන්න එපා. මේ ළමයා කොහොමත් දැන් මේ මාත් එක්ක මේ ගෙදර ඇවිල්ලා මාව මේ ගෙදරින් එළියට බහින්න බැරි වෙන්න කරන්න තමයි හැවෙලා තියෙන්නේ. එතකොට මේ මට එහෙම තමයි හිතෙන්නේ. මට හරි නිදහස් කවුරු හරි එහෙම මේ මට ඇවිල්ලා ප්‍රපෝස් කරොත් අනේ වවුනේ ඉතින් ඒ මනුස්සයත් අපරාධය වගේ ජීවිතේ කියලා කියලා ඇඩ්වයිස් කරලා එන්න එපා කියනවා. මොකද මේ නිකන් මම රිලේෂන්ෂිප් එකට යන්න පුළුවන් මෙන්ටැලිටි එකේ නෙමෙයි මං දැන් ඉන්නේ. හරි. ඔයාට දැන් ජීවිතේ හපව හැරලා බලද්දී මොකක් හරි පස්තවීමක් තියෙනවද අපරාදේ මට මේ දේ නොකර ඉන්න තිබ්බා කියලා? අම්මෝ ඕනේ තරම් තියෙනවා. මට එකක් කියන්න. කියන්න බෑ ඒව ප්‍රසිද්ධියෙන්. ගොඩක් තියෙනවා. පසුතැවීම කියන්නේ මේ මෑතකදී මේ අවුරුදු දෙකකට කලින් මම ෆෙඩප් වෙලා ඉඳලා තිනවා පසුතැවිලා තිනවා මට අපරාදේ මම මේක නොකර හිටියා නම් මෙච්චර මිනිස්සු එපා කියද්දි. ඒ කියන්නේ අන්තිමට තිබුණ සම්බන්ධය ගැන කියන්නේ.
එහෙමත් කියන්න බෑ මම එහෙම ඩිරෙක්ට්ලි කාවත් ඇටැක් කරන්න කැමති නෑ ඒකට හේතුව ඇවිල්ලා කෙනෙක් එක්ක අපි හොඳින් හිටියා නම් කෙනෙක්ට අපි ආදරය කරා නම් නැත්තම් කෙනෙක් එක්ක අපි ජීවත් වුණා නම් ඒ කෙනාව ඩැමේජ් කරන එක ඉතා පහත් සහ කිසි රෙස්පෙක්ට් එකක් නෑ එතනදී මනුස්සකමක් පේන්න නැති තැනක් වගේ වෙනවා දෙමන් කාවත් මෙතනදී ඇටැක් කරන්නවත් බ්ලේම් කරන්නවත් කැමති නැහැ. හැබැයි මම ගත්ත තීරණය වැරදිච්ච තැන් ගැන මම පසුතැවිලා තිනවා. මං ඒව ගැන නිතරම මගේ කෙල්ලෝ දෙන්නට කියනවා. මම මෙහෙම කරේ නැත්තම් මම අද මෙහෙම ඉඳලා ඇති. අපි මෙහෙම කරලා ඇති. මෙහෙම එතනදී මට හරි ඩිසිෂන් එක ගන්න බැරි වුණා. මම එතනදී හැංගීම් වලට ඒ අනේ කියලා මම ඒ මගේ හાર્ට් එකේ හයිය නැතිකමට මම එතන ගිව් අප් කරපු නිසා මට මේම ප්‍රශ්නයක් ආවා. ඒ නිසා මම ඒ හැම දෙයක්ම මම ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ ශක්තිමත් වෙනවා මට වැඩිය. ඒ නිසා ඕනේ තරම් තියනවා මට ආපසු හැරිලා බලලා දුක් වෙන්න දේවල්. හැබැයි ඒව දැන් දුකක් නෙමෙයි. ඒක දැන් නිකන් විහිළුවක් ඩ්‍රාමා එකක් වගේ දැනෙන්නේ ටෙලි ඩ්‍රාමා එකක් බැලුවා වගේ ෆීල් එකක් තියෙන්නේ දැන් ඒක ඒව ආපසු හැරිලා බලද්දි. ඔය ජීවිතේ වැඩිම ආදරය කරන්නේ කාටද අක්කේ දැන්? දැන් කියලා නෑ මම හැමදාමත් වැඩිම ආදරය කරේ මගේ දරුවෝ දෙන්නට. ගොඩක් ගරු කරන්නේ කාටද? මට මගේ ගෙදර මෙහෙමයි මං මාත් එක්ක ජීවත් වෙන ඒ පිරිසගෙන් මං ගොඩක් ගරු කරනවා කියන්නේ මගේ ඒකත් මගේ දරුවෝ දෙන්නට කියලා කිව්වොත් මං නිවැරදි. මගේ මට වැඩිය ගොඩාක් පොඩි මගේ දරුවෝ දෙන්න වුණාට ඒ දෙන්න මට දෙන මේ සපෝට් එක. ඒ දෙන්න අංජලි මෑතකදී ඉන්ටර්විව් එකේ කියනවා ඒක මම ඉන්ටර්විව් එකේ තමයි බලන්නේ මං ඒක ඩිරෙක්ට් බලලත් නැහැ. මම ඉන්නකන් අපේ අම්මා වැටෙන්නේ නැහැ කියලා. අපේ අම්මට වැටෙන්න දෙන්නේ නැහැ මෙන්ටලි කියලා. එතකොට ඒ හයිය ඒ පොඩි අවුරුදු 26ක හිතේ තියෙන හයිය ඒ ජවයේ ඒ ෆීල් එක එයාගේ මුළු ස්ට්‍රෙන්ත් එකම එයා එතන යොදලා ඒක කියන්නේ මං ඉන්නවා. අම්මව හොල්ලන්න බෑ කාටත් කියලා. ඉතින් මං හිතන්නේ ඒ දෙන්නට මං හරියට ගරු කරනවා. මගේ දුක සතුට හැම තැනම ඒගොල්ලෝ දෙන්න ඉන්නවනේ මාත් එක්ක. ඒක අම්මා කෙනෙක් හැටියට මං අනේ මගේ දරුවෝ දෙන්නනේ මම මේ ඒක මං ඒගොල්ලන්ට යුතුයකම් කරනවා ඒගොල්ලෝ මාත් එක්ක හොඳින් ඉන්නවා කියලා හිතන්නේ නැතුව මං ඊට එහා ගිහිල්ලා මං ඒ දෙන්නට හරියට ගරු කරනවා මේ මාත් එක්ක ඉන්න විදිහට සහ මට දෙන සපෝට් එකට. ඔර ජීවිතේ වෙනස් කරගන්න වෙනස් කරන්න දෙවියෝ අවස්ථාවක් දෙනවා. ඔව්. කොයි වගේ වෙනස් වීමක්ද කියලා කියන්න බලමු ඉස්සෙල්ලා. ඒක තමයි. මොකද පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද අය ඉල්ලන වෙනස? මම ඉල්ලන වෙනස මට ඒකේ ටයිප් එක පොඩ්ඩක් කියන්න බලන්න කොයි වගේද මට ඕන දෙයක් හැබැයි එක අවස්ථාවක් දෙන්නේ අපි හිතමු දේව වරමක් කියලා ඔකේ ඔයාට මේ රටේ තියෙන දේක් වෙනස් කරන්න පුළුවන් නැත්නම් ඔයාට ඔයාගේ ජීවිතේ සිදුවන දේක් අහපව් ආයේ හරි ගස්ස ගන්න පුළුවන් ඒ කියන්නේ ලෝකෙම දේක් කරන්න පුළුවන් අවස්ථාවක්ද ඉතින් මේ එක චාන්ස් එකයි එක චාන්ස් එකයි අද මේ මාර වැඩක්. ඒ කියන්නේ ඕනේ දෙයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් මේක නිකන් ෆේක් එකක් වගේ නිකන් පොඩි විහිළුවක් වගේ වෙන්න පුළුවන්. මට ඕමනා දේවල් ගොඩක් තියෙනවා. මේ ඒවයි හැබැයි කොහොම තිබ්බත් මට හිතෙන්නේ මේ COVID-19 එක ලෝකෙන් ඉවත් කරන්න පුළුවන් නම් මේ වෙච්ච ඩැමේජස් ටික ඔක්කොම ආපහු රීෆිල් කරන්න පුළුවන් නම් දැන් කමන්නේ නැව වෙච්ච දේවල් ඔක්කොම වෙලා ඉවරයි මේ දැන් සිට ඕක නැති වෙනවා කියලා කියනවා නම් ඒ මට හම්බ වෙන ඒ චාන්ස් එක මම ඒ වෙනුවෙන් යූස් කරනවා හොඳ සිතුවිල්ලක් අක්කේ අපි ඔයාලට හැමදාම ආදරේ මාත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි අනාගත ප්ලෑන්ස් මොනවද ඔයාගේ අක්කේ අනාගත ප්ලෑන්ස් එහෙම ලොකුවට නෑ මේ කාලේ දෙයක් ප්ලෑන් කරගෙන වැඩක් කරන්නත් බෑනේ සමහර විට මේ ඉන්ටර්විව් එකෙම්ම තිබ්බ ඒ සතුට ඒ හයිප් එක දැන් නෑ වගේ දැනෙනවත් ඇති ඔයාට මේ කාලේ හැටියට මං හිතන්නේ කොයි එකේනා කොයි කාලයක් කොයිතරම් කාලයක් කොයිතරම් වෙලාවක් ජීවත් වෙයිද කියලා කියන්න බැරි තත්වයක අපේ මුළු ලෝකෙම ඉන්නේ ඉතින් ලොකු ටාගට්ස් තියාගෙන මම එක කරනවා මේම කරනවා කියලා ප්ලෑන් එකක් නෑ ඉන්න ටික ඉන්න පොඩි මොහොතක් හරි තව ජීවත් වෙලා ඉන්න ටික
සතුටෙන් අවංකව වැරදි කරන්නේ නැතුව පව් පුරව ගන්නේ නැතුව ජීවත් වෙලා යන්න තමයි හිතන්නේ. ගොඩක් ස්තුතියක් පරිසමෙන් ඉන්න. හැමදාම සතුටින් ඉන්න ආදරයෝ. ගොඩක් ස්තුති ඔයාම හොයාගෙන අපේ ගෙදර ආවට. ඉතින් මේ ඔයාගේලත් මේ තිගවාගේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැන් මේක බලන කට්ටිය දැනගන්නවා මාර වැඩේ. Thank you very much. හරි bye.